ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල අමරිකාව යුද හමුදාපතිට දොරවසයි අමරිකාවේ ක්‍රියාකලාපය ගැන ශ්‍රී ලංකාවේ විරෝධය එජක් සන්ධානයේ දැනට සලකුණ හංසයා අවසන් තීරණය මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු යුක්තිය පසඳලීම ප්‍රමාදවීම යුක්තිය ප්‍රතික්ෂේප වීමක් විය හැකි ජනපති පෙන්වා දෙයි. එක්සත් ජනපද කොංග්‍රස් සභිකින් අගමැති හමු වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත් කළ දේශීය ව්‍යවසායකින්ට සහ විදේශීය ආයෝජකින්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථාව පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික නීති සම්මේලනයේ 2020 අමතමින්. ජාතික නීති සම්මේලනයේ 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බීගමුවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වුණේ ශ්‍රී ලංකාව මූල්‍ය සහ වාණිජ්‍ය කේන්ද්‍රය දැක්ම අභියෝග සහ ඉඩ ප්‍රස්තාවය යන්නයි. මෙහිදී ජාතික නීති සම්මේලනයේ 2020 ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය නිවල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිපති දප්පුලද ලිවේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පොළොල් ශේස්ත්‍ර රැසක් ඔස්සේ වේගයෙන් දියුණු වන තාක්ෂණික ක්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්ත විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබෙනවා. එම පරිවර්තනයේ සමග ශ්‍රී ලංකාවද ඉදිරියට ගමන් කළ යුතුයයි මා සිතනවා. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මගින් ලබා දෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උත්සුක විය යුතුයි. එමෙන්ම වේගවත් තාක්ෂණික විපර්යාස සමග ලොව වඩාත් වැදගත් වෙළඳපොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගත වී තිබෙනවා. ආසියාවේ නැගී සිටීම අප රටේ ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීමටද උපරිම වශයෙන් ඉවහල් කරගත යුතුයි. සඳහා කෙටි මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක්‍රමවේද සකසා ගැනීම අවශ්‍යතාවයක් වනවා. එමෙන්ම එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට තම රජය කැපවනවා. එමෙන්ම තොරතුරු තාක්ෂණංශයේ සමාගම් වලට සැලකිය යුතු බදු සහන මේ වන විටත් ලබා දී තිබෙනවා. ශේෂ්ත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකියා අවස්ථා නිර්මාණයටද දේශීය සහ විදේශීය සමාගම් දිරිගැන්වීමටද රජය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම රට තුළ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාවය සහ නීතියේ පිහිට පැතීමේදී දැරිය හැකි මිල පිළිබඳව සැලකිලියට ගත යුතු කාලයද දැන් එළඹ තිබෙනවා. රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම යුක්තිය ප්‍රතික්ෂේප වීමක්ද වනවා. එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා උනන්දුව දක්වන පාර්ශවයන් කලකිරීමට පත් කරයි. විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ නීතිමය ක්‍රියාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරයි. ඒ හා සමානවම විධායකය සහ ව්‍යවස්ථාදායකය දායකයේ ක්‍රියාකාරීත්වයට අධිකරණය අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමද වැදගත්. වත්මන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ ඥාතීන්ට ඇමරිකාවේ සංචාරය තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. ඇමරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. වත්මන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකින්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ නිවේදනයක් ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ තීරණය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යුද හමුදාපතිවරයා මානව හිමිකම් කඩ කර ඇති බවයි. ඒ අනුව ඇමරිකාව විසින් නිකුත් කළ අදාළ නිවේදනයට ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා. අමරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුද හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇත්තේද ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත බවයි විදේශ සේවා සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම යුද හමුදාපති දුහලයට පත්වී මාස 6කට පසුව සංචාරක තහනම පැනවීම සම්බන්ධයෙන් හා විදේශීය රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් වන බවද එහි සඳහන්. එසේම ඉදිරිපත් වී ඇති චෝදනාවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස සහ තහනම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ වත්මන් යුද හමුදාපතිවරයාට සංචාරක තහනමක් පැනවීමට ඇමරිකාව කටයුතු කිරීම පිළිබඳව කනගාටුවට පත්වන බවයි. රට ත්‍රස්තවාදීන් මුදාගත් හමුදා නායකයෙකු වන චවේන්ද්‍ර සිල්වා මහතා රටට මහත් ගෞරවයක් බවත් ඔහු හා ඔහුගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් සියලු දෙනා එක්වීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම වසර 30ක ත්‍රස්තවාදීන් රට මුදාගත් හමුදා විරුවන් සුරැකීමට සැමදෙනා කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩයේ ඔස්සේ පෙන්වා දෙනවා. මේ අතර කොළඹ පැවති උත්සවයකින් අනතුරුව පාටලී චම්බික රණවක මහතාද ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඒ ගැන අපේ තදබල විරෝධය පළ කරනවා. ශවේන්ද්‍ර සිල්වා මහත්මයා යුද්ධ කළේ එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයකටවත් එතුමාගේ පවුලේ ප්‍රශ්නයකට නෙවෙයි. රටේ බියසක දුරු කරන්න, රටේ ජනතාව වෙනුවෙන්, රටේ ඒකීයභාවය වෙනුවෙන් තමයි ත්‍රස්තවාදයට එරෙහිව එතුමා සටන් කළේ. අපි ශවේන්ද්‍ර සිල්වා මහත්මයා වෙනුවෙන් පෙනීන. එතුමාට නිශ්චිත චෝදනා තියෙනවා නම් අහවල් අපරාධය කළා කියලා කරුණාකරලා ඉදිරිපත් කරන්න. පක්ෂපාත ભેදෙන් තොරව අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිමු. ඇමරිකාව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට යුද අපරාධ වැනි බරපතල චෝදනා එල්ල කරද්දී වත්මන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය මානුෂිකත්වයේ මෙන්ම නායකත්වය ලොවට පෙන්වූ අපූර්ව පුවතක් අපට මෙලෙස වාර්තා කිරීමට හැකියි. යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වූ විරෝධාර හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමට ඊයේ යුද හමුදාපතිවරයා මිහිඳු සෙත්මැදුරට ගොස් ඔවුන් සමග සුහද ලෙස කාලය ගත කළේ මේ අයුරින්. අත්තිඩිය මිහිඳු සෙත්මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලොතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සුහද හමුවක් සඳහා ඊයේ දින එක් වුණා. ඊයේ දිනට යෙදී තිබූ ආතරවන්තයින්ගේ දිනය හා සමගාමීව විරෝධාර රණවිරුවන්ටද නොඅඩුව එම ආදරය සහ රැකවරණය ලබා දෙමින් ඔවුන්ගේ අභිමානය තවත් වර්ධනය කිරීම උදෙසා මෙලෙස යුද හමුදාපතිවරයා මිහිඳු සෙත්මැදුරට ඊයේ දින පැමිණියා. දැයි පිනට පහළ වූ මේ රණවිරුවන්ව හොඳින් රැක බලා ගන්න. වචනේ පරිසමාප්තියෙන්ම අමුන්ගේ රාජකාරිය ඉෂ්ට සිද්ධ කරපු හින්දා තමයි අද දිනේ මේ ආකාරයෙන් රණක්ෂපත් වෙලා යුද්ධේ මා වෙලා වසර 10කටත් පස්සේ මේ ආකාරයෙන් නිවාසිකව ප්‍රතිකාර ලබන්නේ. ඔබ අභිමානවත් බිරිඳක්, බිරිඳෑවරුන් රටේ ඉන්නවා. නමුත් ඔබ සුවිශේෂී බිරිඳක් වසර 10කුත් රණක්ෂිතපත් වෙලා නිවාසිකව ප්‍රතිකාර ලබද්දී ඔබ තමුන්ගේ සැමියා දෙන දරුවොත් ඉන්නවා. අමුගේ තාත්තා බලන්න තාත්තා වෙනුවෙන් අමුගේ රාජකාරියේ මේ බිරින්දෑවරුන් ගිලට්ට වෙලා ලවුන් පාසල් වල යවලා උගන්නමින් කටයුතු කරනු ලබනවා. දෙවන ලුතුනෙන් වරේක් වශයෙන් යුද හමුදාවට බැඳිලා යුද හමුදායෙන් රාජකාරී කරපු නිලධාරිවරයෙක් තමයි රටේ ජනාධිපති සන්නද්ධ සේනාධි නායකයා. රටේ ආරක්ෂක ලේකම් ඔබත් අපිත් සමග යුද්ධේ ඔබටත් අනදුන්න සේනාංගාධිපතිවරයෙක් තමයි රටේ ආරක්ෂක ලේකම්තුමා. මොවුන්ට ඔබගේ හද ගැස්ම යාමත් හොඳින් වැටහෙනවා. ඔබ අද බොහොම සන්තෝෂයෙන් ඉන්න දවසක් හින්දා සාමාන්‍ය නොකරන දෙයක් මම හිතුවා ඔබව පිනවන්න මට නටන්න බෑ. නමුත් මම එක ගීතයක් කියලා මට පුළුවන් ආකාරයකට ඔබව සමතනවා. Sigi Sukumaliye, Kera Raja Samaye, Matakada Apisauna, Pema Banaviye, Lassana Oberupae, Nedasina Vedune, Name Sri Lankawe, Raudene, Obagi Sonure. Thank you. එක්සත් ජනපද කොංග්‍රස් සභිකින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හමු වුණා. අද පෙරවරුවේ විජේරාම නිල නිවසේ පැවති මෙම හමුවට කොංග්‍රස් සභිකින් වන අමි බෙරා සහ ජෝර්ජ් හෝල්ටින් යන මහතුරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියද එක්ව සිටියා. එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන බව කොංග්‍රස් සභිකීන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙම හමුව ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බවයි එහිදී අදහස් දක්වමින් එක්සත් ජනපද කොංග්‍රස් සභිකීන් වැඩිදුරටත් පවසා ඇත්තේ. එහිදී අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ සිය රජය ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දී ඇති අතර එක්සත් ජනපද ආයෝජන මෙරට ආර්ථික සංවර්ධනය සඳහා සපයන දායකත්වය අගය කරන බවයි. දෙරටේ දැනට පවතින සහයෝගීතාවන්ට අමතරව ත්‍රස්තවාදී පිටුදැකීම සංචාරක කර්මාන්තයේ සහ බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවද දෙපාර්ශ්වය අතර පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ අමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇත්තේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා සිය සහයෝගය ලබා දෙන බවයි. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීම වෙනුවෙන් ගොඩනැගීමට නියමිත සමගි ජනබලවේගයේ සන්ධානය සඳහා හංසයා ලකුණු යොදා ගැනීමට එකඟත්වයකට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ සලකුණ පිළිබඳව යම් වෙනසක් සිදු වන්නේ නම් එය පාර්ලිමේන්තුව විසිරුවා දින 7ක් ඇතුළත අදාළ දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතු බවයි. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛව ගොඩනැගීමට නියමිත නව සන්ධානය සඳහා හංසයා ලකුණින් තරඟ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකඟතාවය පළ කර තිබෙනවා. ඒ ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවෙන් අනුතුරුව එළඹී තීරණයක් මතයි. එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් වන වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත මධ්‍යම බණ්ඩාර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වෙත බාර දී තිබෙනවා. පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් සමගි ජනබලවේගයේ සන්ධානය පිහිටුවා ගනු ලැබුවද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම අලියා ලකුණින් තරඟ කළ යුතු බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම යෝජනාවට සජිත් පාර්ශවයේ එකඟතාවය හිමි නොවූ අතර ඔවුන්ගේ ස්ථාවරය වූයේ අලියා ලකුණ සමගි ජනබලවේගයේ ලකුණ බවට පත්විය යුතු බවයි. මෙම ගැටලුව निराකරණය කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව අතර සාකච්ඡා පැවතුනද එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුණා. කෙසේ වෙතත් අලියා ලකුණ සමගි ජනබලවේගයට ලබා ගැනීමට නීතිමය ගැටලුවක් මතුවොත් හංසයා ලකුණින් තරඟ වැදීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවටයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ. හදවත ලකුණක් යෝජනා කෙරුවා එකක් තියෙනවා. නමුත් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අලියා සලකුණෙන් ඉල්ලන්න පුළුවන් නම් තමයි අපේ පළවෙනි අරමුණ වෙන්නේ. අපි උත්සාහ කරන්නේ එහෙම කරන්න. අලියා සරකන පාවිච්චි කරන්න අපිට යම් විදිහේ බාධාවක් තියෙනවා නම් සම්දානයට එහෙනම් විකල්පයක් හැටියට අපි හංසයා අදවත හෝ වෙනත් සුදුසු සලකුණක් තෝරා ගන්නවා. ඒ ගැන රංජිත් මතුම බණ්ඩාර ඇමතුමාටයි රවි කරුණානායක ඇමතුමාටයි දුන්නා. ඒ ගැන සොයා බලලා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. සඳුදාට නැවත හමු වෙලා ඒක අන්තිම නිගමනයකට එන්න අදහස් කරා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළා. එහිදී සභාපතිවරයා සඳහන් කළේ පිළිගත් දේශපාලන පක්ෂයක සලකුණ වෙනස් කිරීම පාර්ලිමේන්තුව විසිරුවා දින 7ක් ඇතුළත සිදු කළ යුතු බවයි. ඊට ප්‍රථම කිසියම් පක්ෂයක් විසින් සලකුණ වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් සිදු කළද ඒ පිළිබඳව සලකා බැලීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති අතර එම ප්‍රශ්නය දැනට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැන නොනගින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන ලද නව සන්ධානය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. ඊයේ පැවති අවසන් සාකච්ඡාවේදී ඇති කරගෙන තියෙන එකඟතාවය තමයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානං වශයෙන් තරඟ කරන්න ඒත් එක්කම ලකුණ වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ යෝජනා කරන ලද අලියා ලකුණ ලබා දීමේ නීත්‍යානුකූල ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ වෙනුවට හංසයා ලකුණ යටතේ තරඟ කරන්න එකඟත්වයක් ඇති කරගෙන තිබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමාගේ අදහසත් විමසලා තිබෙනවා. ඒ අනුව සන්ධානයේ සලකුණ වශයෙන් හංසයා ලකුණ යටතේ තරඟ කරන්නත්, ඒ වගේම සන්ධානයක් වශයෙන් සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා තරඟ කරන්නත් තමයි මේ අරන් තියෙන තීරණය. ඉතින් දැන් අපි මේ රටේ සියලු පාක්ෂිකයන්ට ක්‍රියාකාරීන්ට දන්වන්න කැමැති ලබන සතියේ අඟහරුවාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අවසන් නිගමනවලට එළඹෙවි. ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස වෙනුවෙන් මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවත් සියලු සංවිධාන පක්ෂ එකඟ වෙලා තියෙනවා පොදු සන්ධානයකින්, පොදු ලකුණකින්, පොදු නායකත්වයකින් ඉදිරියට යන්න. ලකුණ පිළිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ. මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ තමයි ලකුණු මාරු කරන්න පුළුවන් රටේ නීතියට එන සංවිධාන හා පක්ෂ සහ ඒවායේ ඇතු කරගන්න නීත්‍ය අනුකූල එකඟතාවය මේ මාසේ අවසන් වෙන ඉස්සෙල්ලා ඇති කරගන්න. මේ දෙයක් නෑ, විවිධ මත තියෙනවා, දෙපැත්තටම උණ තියෙනවා. මේ දේශපාලන උණ ඒකයි මේ නලියන්නේ, දඟලන්නේ උණ තියෙන නිසා. ඊයේ ප්‍රශ්න ඔක්කොම අවසන් වුණා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ සන්ධානයට අපි අලිය දෙන්න උත්සාහ කරනවා. ඊයේ අපි මැතිවරණ කොමසාරිස්වරේ හම්බුණා. අපි අලිය දෙන්න උත්සාහ කරනවා. අලියදී මේ නෛතික අපහසුතාවක් තියෙනවා නම් අපි 100 ලකුණෙන් ඔක්කොම එකග වෙලා තියෙනවා. සමගි වෙලා ජයග්‍රහණය කරගන්න. මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කරන විට මාධ්‍යට පෙනෙනසේ මෙම ස්ථානයේ සිටින අදාළ පුද්ගලයා මෙලෙස කැරට් අලයක් පෙන්වීම කුමන කාරණයක් මත සිදු කළේද යන්න පිළිබඳව අපට ප්‍රකාශයක් කළ නොහැක. එදින මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් 150 දෙනෙකු පාර්ලිමේන්තුවට යවිය හැකි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදවත සහ අලියා අතර මේ සලකුණ පිළිබඳ ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. මේක මට පේන්නේ දැන් ඒ ගැටලුව විසඳගෙන ඒ කට්ටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඒ කට්ටිය බේරගෙන කියලා පේන්නේ. කොහොමටත් එක්සත් ජාතික පක්ෂයේ තුල අද කණ්ඩායම් හතරක් විතර තියෙනවා. මේ හතර නතු පිටින් ඔහොම එකතු වෙනවා කියලා පෙනුණා අපිට හොඳට පේනවා ඒ අය සැබෑ ලෙස එකතු වෙන්නේ නැහැ. මොකද ඔය අර්බුදයත් එක්කම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී දේශප්‍රේමී කොටස් සියලු දෙනා මට පේනවා මේ හැටන් වල මස්කෙලියේ එක්සත් ජාතික පක්ෂයේ තා ප්‍රබල ලෙස පහුගිය මැතිවරණයේ නවීන් එක්ක වැඩ කරපු අය පොඩි පිටින් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙනවා. දැන් අර අපි ජනාධිපති මැතිවරණයේදී දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 55ක් ගත්තා. මහමැතිවරණයේදී ලක්ෂ 55ක් හම්බෙන්නේ. මේක දේශපාලන න්‍යායයක්. ඕනම පක්ෂයක් එක මැතිවරණයකින් පරදිලා ඒකම තව මැතිවරණයකට මුහුණ දුන්නොත් ඒ පරාජය ලොකු වෙනවා. ලොකු පරාජයක් ලැබෙනවා. ඒ වගේම තමයි දිනන පක්ෂයක්. දිනුවට පස්සේ ඒකම තව මැතිවරණ කරන දිනන පක්ෂය ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලබනවා. ඉතින් ඒ න්‍යාය මේ මැතිවරණයටත් එකගයි. ඒ නිසා අපි පොදු ජන පෙරමුණට අතිවිශාල ජයග්‍රහණයක් ලබනවා. අපි 150ට යනවා. සංජාතික පක්ෂයේ කඩාගෙන වැටේ. වර්තමානයේ රටේ රාජ්‍ය සේවය දේශපාලඥයින් ඉදිරිපිට දනගස්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්දෙත්ති මහතා පවසනවා. ඒ දෙනියාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. දැන් මේ දේශපාලකයන්ගේ නුවණ හොඳ උදාහරණයක් ඊයේ පෙරේද පෙන්නවා. අර දේවානි ජයතිලක වන සංරක්ෂණ නිලධාරිතුමිය මේ රටේ ජනතාව හැමෝම එතුමියට ගරු කරන්න ඕන. නිලධාරියෙක් රාජ්‍ය සේවය කරනකොට මැජික් එකක් නෙමෙයි එහෙම කතා කරන එක. අද ඒක මැජික් වෙලා තියන්නේ ඇයි? එහෙම මැජික් වෙලා තියන්නේ එහෙම කතා කරන්න හැමෝටම බැරි නිසා. රාජ්‍ය සේවය දේශපාලනඥය ඉස්සරහා කොන්ද කඩලා දනගස්සලා තියෙන නිසා තමයි දේවානි ජයතිලක අද මේ තරම් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඇමති මොකද කියන්නේ? කඩොලාන ඕනේ නෑ, ඔක්සිජන් ඕනේ නෑ, අපිට පිට්ටනිය තිබ්බන් ඇති. ඒ කඩොලාන ඡන්දේ දාන්නේ නෑනේ. හරිද? පිට්ටනිය බෙදුවම ඡන්දේ දානවා නේද? කඩොලානෙන් ඡන්ද වැටෙන්නේ නෑනේ නේද? ඒ ඡන්ද ටික ගන්න ඔක්සිජන් ඕනේ නෑ. ඔක්සිජන් ඕනේ නෑ කියලා කියන ඇමතිවරු ඒගොල්ලෝ නිසා තමයි මේ රට මෙතනටපත් වෙලා තියෙන්නේ. ඔය එක්කෙනෙක්වත් පුටු පෙරලගෙන ගිහිල්ලා බලෙන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා නෑ. ඒගොල්ලෝ හැමෝම මහ ජනතාවගේ ඡන්දය අරන් ගිහිල්ලා තියෙන්නේ. දැන් මම දන්නවා මේ පාරත් මාව කෝප් කමිටුවේ සභාපති හැටියට පත් කරගත්තා. ඇත්තට කැමැත්තෙන් නෙමෙයි දෙගොල්ලම පත් කරගත්තේ. ඒකම ටිකව පත් කරාට අර කපන්න බැරි අතින් ඉන්න වගේ තමයි. දැන් කෝප් කමිටුවේ සභාපතිකම දුන්නේ මේ දවස් 3-4කට. තව පාර්ලිමේන්තුව රැස් වෙන්නේ දින 3යි ඇත්තටම හරියට ගත්තොත් ප්‍රායෝගිකව. ඊළඟට පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ කාගෙත් පැතුම බලාපොරොත්තුව තමයි හඳුන්නෙත් කොහොම හරි මෙතනින් අයින් කරන්න ඕන. මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වීමෙන් යුරෝපයේ සිදු වූ පළමු මරණය ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා. මේ අතර මෙම වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 1500 ඉක්මවා තිබෙන අතර ගත වූ පැය 24 තුළ නව මරණ 150ක් වාර්තා වනවා. ලොව රටවල් 25ක් පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය ආසාදින වී මේගේ සංඛ්‍යාව 1526 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ සිදුව ඇති නව මරණ සංඛ්‍යාව 150ක්. වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලින් සංඛ්‍යාව 67099ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ බීජින් නුවර වෙත පැමිණෙන සියලු දෙනා දිනදා 4ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබෙනවා. එසේම නියෝග නොතකා ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඔවුන් පියවරගෙන තිබුණා. අදාළ වෛරසය සෞඛ්‍ය සේවකින් 1700කට ආසාදනය වී ඇති අතර ඉන් 6 දිනක ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මෙම වෛරසය වැළඳීම හේතුවෙන් යුරෝපයේ සිදු වූ පළමු මරණය ප්‍රංශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රංශයේ රෝහල්ගත කර සිටි 80 හැවිරිදි චීන ජාතික සංචාරක කාන්තාවක්. මේ අතර මෙම වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු තායිලන්තයෙන් වාර්තා වනවා. ඒ අනුව එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. එසේම අප්‍රිකානු මහද්වීපයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ දින ඊජිප්තුවෙන් වාර්තා වූ අතර විදේශිකයෙකු වන එම ආසාදිතයා මේ වන විට වෙන්කොට ප්‍රතිකාර කරන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරසයේ අවදානම හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජයේ පැන වූ සංචාරක සීමාවන් හේතුවෙන් එළඹෙන සතියේ මෙල්බන් නුවරදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ජිම්නාස්ටික් තරගාවලියෙන් චීන ජිම්නාස්ටික් කණ්ඩායම ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ආසියානු කලාපය ඇතුළු ලොව ප්‍රබල රාජ්‍යයන් රැසක මාරාන්තික COVID-19 වෛරසය ආසාදිතයින් වාර්තා වුවද මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ මවක් සියතරුවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ දැක බලාගත් අයුරු දක්වන සංවේදී පුවතක් විදෙස් මාධ්‍යයේ මෙලෙස වාර්තා කර තිබුණා. මෙතර COVID-19 වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පැවැත්වුණා. මාරාන්තික COVID-19 හෙවත් කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් පීඩා විඳින ලෝකවාසී ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් අද පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වුණා. ඒ කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සති කිහිපය තුළ අප මුහුණ දී සිටි අර්බුදකාරී වාතාවරණයට ශ්‍රී ලංකාවාසී ජනතාව ජාති ආගම් බෙහෙදයකින් තොරව චීන ජනතාව සමග එකට එකතු වෙලා ශ්‍රී ලංකාව චීනය සමග කිට්ටු සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යන රටක්. අපිත් එකට නැගී සිටීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ සැම ලබා දුන්නු සහයෝගය අපි ගොඩක් අගය කරනවා. චීන රජය මේ වෛරසය පාලනය කරන්න ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙන්නේ. දැනට එය පාලනය කරන්න අපිට හැකි වෙලා තියෙනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා චීන රජයට ඔබ සියලු දෙනාම ලබා දුන්නු සහයෝගයට. අද බලපුවහම මුළු ලෝකයක්, චීනය විතරක් නෙමෙයි, මේක මුළු ලෝකෙදම බලපාන ප්‍රශ්නයක්. විශේෂම මේ වෛරසය දැන් ජයග්‍රහණය කරන්න බැරි වුණොත් මුළු ආර්ථිකයටම මරුපහරක් එනවා. විශේෂම ලංකාව ගත්තාම අද කර්මාන්ත ගණනාවකට අමුද්‍රව්‍ය එන්නේ චීනෙන්. ඒ නිසා මේක චීනයට විතරක් බැර කරලා ඉවරලා අපි ඉන්න එක නෙමෙයි. මේකෙන් දේශපාලන වාසි ගන්න එක නෙමෙයි. සමහර දේශපාලන පක්ෂ මේ වාසි ගන්නවා. වාසි ගන්න හදනවා. අපි දැක්ක මේ ප්‍රශ්නේ ආපුවාම චීන ජාතිකයන්ට මේ රටට ඇතුල් වෙන එක තහනම් කරන වගේම චීනෙන් ගේන බාණ්ඩ තහනම් කරන තත්ත්වයකට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. විපක්ෂයේ මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක් නෙමෙයි. අපි අපිට විශාල වශයෙන් ණය ආධාර, ඒ වගේම ආධාර අපේ රට ලැබලා දීලා තියෙනවා. මම විශ්වාස කරනවා අපි ලෝකයක් හැටියට ඔක්කොම එකතු වෙලා මේන් මිදෙන්න ඕනේ, මේන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ නිසා අපිට දෙවියන්ගේ ආශිර්වාදය කතෝලිකයන් හැටියට අද ඒ ඉල්ලීම කරලා තියෙනවා. පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාව යන වචනය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් රටට ජීවිත ගණනාවක් අහිමි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ රටේ වසර 30ක් තිස්සේ කුරිරු ත්‍රස්තවාදයක් තිබුණා. ඒ ත්‍රස්තවාදය මැඩ පවත්වන්න අපිට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. නමුත් ඒ අපේ සන්තෝෂයට අවුරුදු 10ක් පිරෙන දවස් 28කට ඉස්සෙල්ලා පසුගිය පාස්කු ඉරිදා මුළු රටම උඩු යටි කුරු වුණා. අපේ රටවැසියන් දරුවන් හැම කෙනෙක්ම භීෂණයෙන් වෙලී ගියා. කිසි කෙනෙක් එළියට බහින්න බය වුණා. මුළු රටම උඩු යටි කුරු වුණා. මෙච්චර කැපකිරීමක් කළා, මෙච්චර නිදහසේ බේරාගත්ත රට මොකක්ද මේ වුනේ? මම මරණ පරීක්ෂණයක් තියන්න කැමති නෑ. නමුත් ඒකට හේතුව වචන දෙකක් අගයන්න එක වචනයක් පල්ලෙහාට දාපු එකේ ප්‍රතිඵලය. වචන දෙක තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව කියන වචන දෙකට ඉතා ඉහළ තත්වයක් ලබා දෙන්න ජාතික ආරක්ෂාව කියන වචනය බිමටම දාලා පාගල දාපු නිසා තමයි අපේ රටේ අහිංසක මිනිස්සු විදේශිකයන් කීප දෙනෙක් ඇතුළුව 290 ගණනක් බල්ලෝ බලල්ලු වගේ මැරිලා ගිහිල්ලා තවත් 500 ගණනක් රෝහල් වල ඉන්නේ. වගකීම් යුත්තන්ගේ ජාතික ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව නොදැනුවත්කම නිසා සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධියක්. කල්මුණේ මහනගර සභාවට අයත් සයින්දවර්ධු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභාව හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කල්මුණේ මහනගර සභාවට අයත් සයින්දවර්ධු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභාව හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පළාත ජනතා නියෝජිතීන් හා රාජ්‍ය නිලධාරීන් සමග අරණිකා මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සයින්ද මරුදු නව නගර සභාව ස්ථාපනය කිරීම 2020 වසරේ මාර්තු මාස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ. සයින්ද මරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද එහි දක්වා ඇති අතර නැගෙනහිර සීමාව වන්නේ ඉන්දියන් සාගරයයි. පොලිස් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උද්‍යංග වීරතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ පැමිණියා. ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදක සූදුක් විමසීමට සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. වසර 40ක පමණ කාලයක සිට බදුල්ල නගරයේ පවතින කසල ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමේ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඌව ආණ්ඩුකාර කාර්යාලයක්ව අද දියත් කළා. ඒ අනුව විශේෂ ද්‍රාවණයක් කසලවලට ඉසීම සිදු කළ අතර එම ද්‍රාවණය මගින් මීතේන් වායුව නිෂ්පාදනය වීම අක්‍රිය වන බවයි වාර්තා වන්නේ. ඩුබයි සිට මෙරටට පැමිණි මාතර ප්‍රදේශීය පදිංචි කාන්තාවක් විසින් ගමන්වල තුල සංගවා රැගෙන එන ලද ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්පැටි තෝගයක් රේගු නිලධාරීන් සිය බහරියට ගෙන තිබෙනවා. ජාතික ආඝාත දිනේ නිමිති කොටගෙන පාගමනක් අනුරාධපුර ප්‍රදේශයේදී අද පැවැත්වුණා. ඒ ජාතික ආඝාත සංගමයේ සහ අනුරාධපුර ශික්ෂණ සායනික වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේදී ගංවතුරෙන් ආපදාවට ලක් වූ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ උත්සවයක් අනුරාධපුර ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙමාපියෝ දැනගන්න ඕන තමන්ගේ ළමයින් ඔළුවට දාන්න ළමයාව රැකියාවකට සුදුස්සෙක් බවට පත් කරන්න ඕනේ අධ්‍යාපනය ලබා දෙන වගේ. අපේ පාසල් අධ්‍යාපනය තුළ ඒක අතුලත් වෙන්න ඕන ඉස්සරහට. එහෙම වුණොත් තමයි අපේ ජාතියක් රටක් අපට නැගිටවන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව කටපාඩම් කරන්න ඉගෙන ගත්තා කියලා කිව්වට ඒක විතරක් රැකියාවකට සුළුසුලමක් බවට පත් වෙන්නේ නැහැ. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවතුරු සම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේකේ සිංහල වෙබ් අඩවිය www.siethanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමු වූ හෙට උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.